समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुखदं धम्म सवन कालो अयं भदंता धम्म सवन कालो अयं भदंता धम्म सवन कालो अयं भदंता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य सब्बे संखारा अनिच्चाति यदा पञ्ञाय पश्यति अथ निबिन्दति दुःखे एष मग्गो विशुद्धिया सब्बे संकारा दुःखाति यदा पञ्ञाय पश्यति अथ निबिन्दति दुःखे एष मग्गो विशुद्धिया सब्बे धम्मा अनत्ताति यदा पञ्ञाय पश्यति अथ निबिन्दति दुःखे एष मग्गो विशुद्धियातीति श्री तिस्साराम विमलधर्म महापिरिवेन परिवेनाधिपति विहाराधिपति समस्त लंका अमरपुर महानिकाये अर्यवंश सद्धम्म युत्तिक पार्षवये मध्यम पलाते प्रधान संघनायक दुरंधर नमकी अन्नट अवसराय अति पूजनीय इगड मुल्ले ज्ञानसिरी नायक माहिमिपाणन वहनसे वर प्रमुख मे इस्तानेट वेडमकोट वेडहिदिन गौरवनीय अपे हामुदुरुवन वहनसेलागिन अवसराय करुणावंत श्रद्धावंत पिन्वतुनि पिन्वति अनि मे पिन्वा सैम दिनाम मे विलावे सरसेन्ने इताम वटिन पिनकमक उतुम पिनकमक सिद्ध कर गन्नट अदमे पिरिवेन विहारस्थाने सिद्ध करन मे पुण्यवंत धर्म देशनावे दायकत्वे दरन्नट यदिन्ने महानुवर दंगोल्ले शासनाभिकामी शासनाभिमानी देशमान्य अमरसिरी जयसिंह महता सह विश्रामिक पाठशालाचारिणी कोयिन मेनिके जयसिंह महात्म्य पुतुन्वन इंजीनियरु सेनक जयसिंह महात्मा विशेषज्ञ वैद्य जानक जयसिंह महता विशाखा जयसिंह दियनिय प्रियंका जयसिंह दियनिय तुलु पौले पिन्वतुन एकतु वेला तमाई दायकत्वे दरन्नट यदिन्ने
බලාපොරොත්තු අරමුණු කිහිපයක් හිතේ තියාගෙන ඒ සියල්ලක් සාධනීය කර ගැනීම උතුම් අරමුණින් පවතින නිරෝධායන නීතිවලට අනුගතව අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව මේ උතුම් පින්කම සිද්ධ කරන්නට සූදානම් කරගත්තා. ඒ වාගේම මෙම ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනිය මගින් ප්‍රචාරය කරනවා බනාසන කැමැත්තින් බනාසන ආසාවෙන් සිටින විශාල පිරිසකට මේ ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අවස්ථාවක් සකස් කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේ කරන පින්කම ගොඩක් වටිනවා. මේ පින්වතුන් සෑම දිනමත් පැමිණුණා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වතුන්ගේ ජීවිතවලට ගොඩක් වටින වැදගත් වෙන කරුණු ටිකක් අද මේ ධර්ම දේශනාවෙන් කියලා දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. එනිසා කවුරුත් බොහොම හොඳට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින් 10ක්. ඒව හඳුන්වනවා දස පුණ්‍යක්‍රියා කියලා. මේ පින් 10 සිද්ධ කරන්නේ කුසල් සිත් මුල් කරගෙන. ඒ පින් 10 අතර එකක් තමයි ධර්මය ශ්‍රවණය කිරීම. ඒ අතරේ තව පිනක් තමයි ධර්මයේ දේශනා කිරීම. යම් පිනක් සිද්ධ කළාම යම් කුසලයක් කළාම ඒ කුසල කර්මයට අනුරූප විපාකයක් ලැබෙනවා. කර්මයක් සිද්ධ කළොත් ඒකාන්ත වශයෙන් විපාකයක් ලැබෙනවා. ඒකයි කම්ම නියාම කියලා කියන්නේ. කර්මේ නියාමයක් වෙන්නේ ඒකාන්ත වශයෙන් ස්ථිර වශයෙන් විපාකයක් ලැබෙන නිසා. ධර්මයේ දේශනා කිරීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්මය හා සම්බන්ධ පින් සිද්ධ කිරීමෙන් ලැබෙන විපාකයේ කුමක්ද? පිනතනි ධර්මය සම්බන්ධ කුසලයක් සිද්ධ කළොත් ඉන් ලැබෙන විපාකයේ තමයි ප්‍රඥා සම්පත්තිය ලැබෙනවා. ඥාන සම්පත්තිය ලැබෙනවා. ප්‍රඥා සම්පත්තිය ඥාන සම්පත්තිය ලැබුණු කෙනෙකුගේ ජීවිතය ගොඩක් වටිනවා. එතකොට අවස්ථා කීයකේ විපාකයේ ලැබෙනවද? අවස්ථා තුනකදී ලැබෙනවා. මොනවද ඒ අවස්ථා තුන? 1. දිත්ත ධම්ම වේදනීය විදිහට. ඒ කියන්නේ අපි මේ බණ අසන මොහොතේ පටන් දේශනා කරන මොහොතේ පටන් මේ ජීවිතයේ යම් දවසක නිමාවක් මරණයක් සිද්ධ වෙනවද? අන්න ඒ අවස්ථාව දක්වා විපාක දෙන අවස්ථාව හඳුන්වනවා දිත්ත ධම්ම වේදනීය කියලා. එහෙමනම් ඒ විපාක දෙන මොහොතේ අවස්ථාවේ අපට ඥාන සම්පත්තිය ලැබෙනවා පෙර තිබුණට වඩා. දෙවනි අවස්ථාව උපපජ්ජ වේදනීය කියනවා. ඒ කියන්නේ මේ ජීවිතේ නිමා වෙනවා, මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ චුතිසිතට අරමුණු වෙන කර්මයට අනුව ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබනවා. ඒ කියන්නේ උපදිනවා. අන්න ඒ ඉපදුණු මොහොතේ සිට ඒ ජීවිතයේ අවසානයේ දක්වා මරණ මොහොත දක්වා විපාක දෙන කර්මය හඳුන්වනවා උපපජ්ජ වේදනීය කියලා. තුන්වෙනි අවස්ථාව මොකද්ද? අපරාපරිය වේදනීය. ඒ කියන්නේ දෙවනි ආත්මේ මිය පරලව යනවා. චුතිසිතට කර්මයක් අරමුණු වෙනවා. ඒ අනු උත්පත්තිය ලබනවා තුන්වෙනි ආත්මේ. ඒ කියන්නේ මේ ආත්මේ එක, ලබන ආත්මේ දෙක, ඊළඟ ආත්මේ තුන. අන්නේ තුන්වැනි ආත්මයේ සිට යම් භවයක නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානවද ඒ මොහොත ඒ අවස්ථාව දක්වා විපාක දෙන පරාසය හඳුන්වනවා අපරාපරිය වේදනීය කියලා. මේ අවස්ථා තුනේම විපාක දෙනකොට ලැබෙන්න කුමක්ද? ඥාන සම්පත්තිය ලැබෙනවා. ඥාන සම්පත්තිය ලැබුණාම එහි ඇතිවෙන වෙනස මොකද්ද? හොඳ නරක වෙන්වෙන්ව හඳුන ගන්න පුළුවන්. පින පව වෙන්වෙන්ව හඳුන ගන්නට පුළුවන්.
කුසලයේ අකුසලයේ වෙන් වෙන්ව හඳුන ගන්නට පුළුවන් මේ ජීවිතයේ පිළිබඳව තවත් කෙනෙක් නොදකින පැත්තක් දකින්නට පුළුවන් මරණය කියන තත්වයට ලෙඩ රෝග කියන තත්වයන්ට පපුවේ අත් ගහගෙන කම්පා වෙන්නේ නැති චරිතයක් සංසාර දුක කියලා තේරුම් අරගෙන ඉන් මිදෙන්නට ඕන කියන හැඟීමෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා ඒ පමණක් නෙමෙයි අධ්‍යාපනයේ ලබන්නට හොඳම උපකාරක කුසලයක් වෙන්නේ මේ ඥාන සම්පත්තිය ලැබෙන එක එහෙමනම් පින්වතුනි අප සෑම දිනම මෙතන වාඩි වෙලා මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතාම වටින කුසලයක් ඉතින් කෙනෙකුට ඥාන සම්පත්තිය ලැබෙනකොට කොහොමද හොයාගන්නේ අපදාන සෝබිනී පඤ්ඤා කෙනෙකුගේ චරිතය තුලින් හැසිරීම තුලින් එයාගේ ප්‍රඥාව බබලෙනවා නැත්තම් ප්‍රකට වෙනවා එහෙමනම් අපි කලින් ජීවිතේ ජීවත් වෙනකොට පුංචි දෙයටත් කේන්ති ගන්නවා හොස්ස ළඟින් මැස්ස යන්න බෑ හරියට කෑ ගහනවා එකට එක කියනවා තමාගේ මතේ උස්සන්න අනිත් අයගේ මත යට ගහන්න දාඩිය දාගෙන කෑ ගහනවා මිනිස්සු අප්‍රසාදයෙන් කතා කරනවා ටිකක් කල් යනකොට මෙන්න මෙහෙම තීරණී කරනවා මම කේන්ති ගන්න එක වැරදි එක මා මෝඩ ක්‍රියාවක් මම මින් පස්සේ කේන්ති ගන්නේ නෑ ඉවසීමෙන් කටයුතු කරනවා පුංචි දෙයට තරහ ගන්න එක පුංචි දෙයට බණින එක නවත්තනවා අන්න ඒ තැනැත්තා ප්‍රඥාවෙන් වෙනස් වුණා ඊළඟට තව සමහරු ඉන්නවා මත්පැන් වලට ලොල් වෙලා ජීවිතේ මත්පැන් බවට පත් කරගෙන කටයුතු කරනවා ටික කාලයක් යනකොට හිතනවා නෑක හොඳ නෑ එයාම අයින් වෙනවා අන්න ප්‍රඥාව ලැබීමේ වෙනස කෙනෙක් ඉන්නවා මුලින් පන්සලට හාමුදුරුවන්ට ත්‍රිවිධ රත්නයට අවමන් කරනවා නිග්‍රහ කරනවා අපහාස කරනවා උපහාස කරනවා ඒ පැත්ත බලන්නේවත් නෑ ටික කාලයක් යනකොට පන්සලට එනවා තුනුරුවන් වන්දනා කරනවා ඒ කටයුතු සිද්ධ කරගෙන ජීවත් වෙනවා අන්න ප්‍රඥාව ලැබුණාම වෙනස් වෙන හැටි කෙනෙක් ඉන්නවා කාලයක් සිල් සමාදන් වෙන අය දැකලා අපහාස උපහාස කරනවා ඔච්චම් කරනවා උසුළු විසුළු කරනවා ඒක විකාර රූපී ක්‍රියාවක් කියලා කතා කරනවා පස්සේ කාලෙකදී සුදු වස්ත්‍රයක් ඇඳගෙන පන්සලට ඇවිත්ලා සිල් සමාදන් වෙනවා අන්න ප්‍රඥාවෙන් වෙනස් වෙන හැටි ඒ නිසා පින්වතුනි යම් කෙනෙකුට ප්‍රඥාව ලැබුණොත් එයා එයාගේ ජීවිතය ගොඩක් වෙනස් කර ගන්නවා ඒ වෙනස නිර්වාණගාමි මාර්ගයට ශක්තියක් බවට පත් වෙනවා එවන් කුසල කර්මයක් තමයි අපි මේ සෑම දිනම සිද්ධ කරන්නේ ඒ නිසා කවුරුත් හොඳ අවධානයක් හිතේ ඇති කරගෙන ආසාවක් උනන්දුවක් හිතේ ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යයයි මේ ධර්මයේ පිළිබඳව අංශු මාත්‍රයක සැකයක් හිතන්නට එපා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝක ධාතුවට පහළ වෙන්නේ පින්වතුනි ඊටාම කලාතුරකින් ඒ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු තැන් සිට පිරිණිවන් පාන මොහොත දක්වාම දේශනා කරනු ලබන සෑම කරුණක්ම සත්‍යයි යංච රත්තිං තථාගතෝ අභිසංගුජ්ජති යංච රත්තිං පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බං තං තතේව හෝති නො අඤ්ඤතා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ලෝක සූත්‍රයේදී දේශනා කරනවා අන්න ඒ කාරණාව භික්කවේ මහණෙනි යංච රත්තිං යම් දවසක තථාගතෝ තථාගතයාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවද යංච රත්තිං යම් දවසක පරිනිබ්බායති පිරිනිවන් පානවද ඒතස්මින් අන්තරේ මේ දෙක අතරේ යම් යමක් භාසති භාසනේ කරනවද ලපති ලපනේ කරනවද
නිද්දිසති නිර්දේශ කරනවද සබ්බං තං ඒ සියල්ල තතේව හෝති ඒ අයුරින්ම සිද්ධ වෙනවා නෝ අඤ්ඤතා අන් ආකාරයකට වෙන්නේ නැහැ කියලා දේශනා කළා එනිසා බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමන් වහන්සේගේ මුවින් දේශනා කරනු ලබන බ්‍රහ්මතල දිව්‍යතල බ්‍රහ්මයන් දෙවියන් මිනිස් ලෝක මිනිසුන් ප්‍රේත ලෝක ප්‍රේතයන් තිරිසන් ලෝකයේ තිරිසන් සතුන් නිරය නිරයගාමි නිරිසතුන් මේ සෑම කරුණක්ම සත්‍යයි උන්වහන්සේ දේශනා කරන මෙන්න මේ දේ එහෙම නැ කියන්නේ මේ ලෝකේ කාටවත් බෑ චතුර් වෛසාරද්ද ඥානවල එකක් තමයි ඒක පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ධර්මතාවයන් දුක් සහිතයි කියලා දේශනා කළා නම් වෙනත් කෙනෙකුට කියන්නට බැහැ කියනවා නෑ ඒ ධර්මයේ දුක නැහැ ඒක නෙමෙයි මෙන්න මේකයි දුක කියලා කියන්නේ කාටවත් බෑ කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මෙන්න මේ ධර්ම ආපත්‍ති කරයි කියන්නේ අපට හානියක් කරනවා අන්න එහෙම දේශනා කරපු දෙයක් නෑ ඒක එහෙම නෑ මෙන්න මේකයි ආපත්‍ය අරක අනාපත්‍යක් කියන්නේ කාටවත් බෑ එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි සත්‍ය ධර්මයක් මේ ධර්මයේ විශ්වාස කරන්න මේ ධර්මයේ පිළිගන්න මේ ධර්මයේ විශ්වාස කිරීම තුළින් පිළිගැනීම තුළින් හදා ගන්න ශ්‍රද්ධාව අපට නිවන් මාගේ ගමන් කරන්නට මූලික අඩිතාලම හදලා දෙනවා එනිසා බුදුහාමුදුරුව පිළිගෙන විශ්වාස කරන්න උන්වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ පිළිගෙන විශ්වාස කරන්න ඒ සිතුවිල්ල දියුණු කරගත්තොත් අන්න එයා සාර්ථකයි ඒ සිතුවිල්ල දියුණු කරගන්නට බැරි වුණොත් කොයි තරම් හාමුදුරු කෙනෙක් වුණත් කොයි තරම් ගිහි පින්වතෙක් වුණත් එයා පරාදයි ඒ නිසා අපි වයස යන්නට යන්නට ජීවිතේ මුහුකුරා යන්නට යන්නට අධ්‍යාපනය තුළින් වෘත්තිය තුළින් ඉදිරියට යන්නට යන්නට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පිළිබඳව අවෙච්ඡප්පසාද ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න ඒක තමයි අපි මේ ජීවිතේ ලබන පළවෙනි ජයග්‍රහණේ පින්වතුනි ඉතින් ඒ නිසා මේ සෑම දිනාම ඉතාම හොඳින් වාඩි වුණේ බණ අසන්නට සෑම දිනාම හොඳින් දේශනාවට සවන් දෙන්න දේශනාව ශ්‍රවණය කරන අතරතුරේදී මං සෑම දේශනාවකව මතක් කරනවා වාගේ මෙතනත් මතක් කරනවා ඔය පින්වතුන්ට බණ අසද්දියම් අපහසුතාවයක් ආවොත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඒ ඉරියව්ව වෙනස් කරලා කකුල් දිග හැරලා නමාගෙන පහසු විදිහකට වාඩි වෙන්න කිසිම කෙනෙක් අමාරුවෙන් ඉඳගෙන බණ අහන්න එපා. දෙවනි කාරණාව ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දී අපේ පින්වතුන්ට යම් ආකාරයකට කැස්සක් කිවිසුමක් පිට කරන්නට ආවොත් උගුරපාදන්නට හිතුනොත් ඒ දේවල් හිර කරගෙන ඉන්නේ නැතුව ඒ දේවල් නිදහසේ පිට කරලා සැහැල්ලුවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ඉතින් පින්වතුනි සෑම කෙනෙකුටම වටින කරුණු ටිකක් අද මං දේශනාවට මාතෘකා කරගත්තේ. මේ ධර්ම කරුණ ඉතාම ගැඹුරුයි. ඉතාම ගැඹුරුයි. නමුත් මම අපේ පින්වතුන්ට මේක ඉතාම සරලව තේරෙන විදියට කියලා දෙන්නට උත්සාහ කරනවා. එනිසා සෑම දිනාම ඉතාම හොඳින් මේ දේශනාවට සවන් දෙන්නට ඕනේ. අද මං තෝරාගත්ත මාතෘකාව තියෙන පින්මතුනි ධම්මපද පාළියේ ගාථා තුනක් එකළඟ එනවා. ඉස්සරලාම අපි මේ ගාථාව අහලා ඉමු. ඊට පස්සේ ගාථාවේ පද අනුවේන අර්ථය තේරුම බලමු. ඉන්පස්සේ මේ ගාථාවේන ප්‍රධාන ධර්ම කරුණු තුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචන අනුව විස්තර කරන්නට උත්සාහ කරමු.
සෑම දිනාම හොඳින් දේශනාවට සවන් දෙන්නට ඕනි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. මේ තමයි පළවෙනි ගාථාව. පළවෙනි පේළිය සබ්බේ සංඛාරා අනිච්ඡාති වචන තුනක් එනවා. පළවෙනි වචනය සබ්බේ, දෙවෙනි වචනය සංඛාරා, තුන්වෙනි වචනය අනිච්ඡාති කියලා. සබ්බේ කියන්නේ විශේෂණ පදයක්. තේරුම එන්නේ සියලු කියලා කියන්නේ. සංඛාරා, සංඛාරා කියන්නේ නාම පදයක්. ප්‍රථම විභක්ති බහුවචනෙන් යෙදිලා තියෙන්නේ. එහි අර්ථය එන්නේ සංස්කාරයෝ කියලා කියන්නේ. අනිච්ඡා කියන්නේ ක්‍රියාපදයයි. ඉති කියන්නේ නිපාත පදයක්, යනු වෙන් කියලා කියන අර්ථය එන්නේ. එහෙමනම් පළවෙනි පේළියේ වචන තුනේ අර්ථය එන්නේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි යනු වෙන්. යදා පඤ්ඤාය පස්සති දෙවැනි පේළියේ යදා පඤ්ඤාය පස්සති වචන තුනක් එනවා. යදා කියලා කියන්නේ කාල වාචී නිපාත පදයක්. එහි තේරුම එන්නේ යම් දිනක, යම් දවසක, යම් කාලයක කියලා කියන්නේ. පඤ්ඤාය කියලා කියන්නේ පඤ්ඤා කියන පදය කරණ විභක්ති ඒක වචනය දෙනවා. එහි අර්ථය එන්නේ පඤ්ඤාය ප්‍රඥාවෙන් කියන්නේ. ප්‍රඥාව කරණ කොටගෙන පස්සති, පස්සති කියන්නේ පින්වතුනි වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපදය. තේරුම එන්නේ බලයි, දකී කියලා කියන්නේ. දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. එතකොට යම් කිසි කෙනෙක් යම් කලෙක සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි යනුවෙන් ප්‍රඥාවෙන් දකිනවාද? අත නිබ්බින්දති දුක්ඛේ. දුක්ඛේ කියන්නේ දුක්ඛයන්. අත කියන්නේ ඉක්බිති. නිබ්බින්දති කියන්නේ නැති කරලා දමනවා, දුරු කරලා දමනවා, යටපත් කරලා දමනවා, විනාශ කරලා දමනවා කියන්නේ. ඒස මග්ගෝ විසුද්ධියා. ඒසෝ මග්ගෝ, ඒ මාර්ගය තමයි විසුද්ධියා, නිවන් පිණිස හේතු වෙන්නේ කියලා දේශනා කළා. ඔය විදිහට තමයි අනිත්‍යකී අර්ථයත් යන්නේ. දෙවැනි ගාථාවේ පළවෙනි පේළිය බලන්න. සබ්බේ දුක්ඛා, සබ්බේ සංඛාරා දුක්ඛාති. එතන දේශනා කරනවා සියලුම සංස්කාර ධර්මය දුකයි. යනුවෙන් නුවණින් දකිනවද? ඒ තමයි නිවනට මඟ කියලා. තුන්වැනි ගාථාවේ පළවෙනි පේළියට යන්න. සබ්බේ ධම්මා අනත්තාති. අතනාවේ සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. මෙතනාවේ සබ්බේ ධම්මා අනත්තා, සියලු ධර්ම අනාත්මයි යනුවෙන් ප්‍රඥාවෙන් යම් කලෙක දකිනවද කෙලස් දුරු වෙනවා, ඒ නිවනට මාර්ගයයි කියලා දේශනා කළා. දැන් මෙතන එන වචන තුන මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන වචන තුන. මං ඔය පින්නතුන්ට මේක හොඳට තෝරලා දෙනවා. පින්නතුනි, මේ ලෝකේ තියෙන සත්‍යතාවේ තමයි ත්‍රිලක්ෂණ. මේ ත්‍රිලක්ෂණ නුවණින් දකින එක තමයි විදර්ශනා නුවණ කියලා කියන්නේ. අන්නේ විදර්ශනා නුවණ ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන් කෙනෙකුට හිතට හටගන්න, ඇති වෙන, උපදින, ජනිත වෙන ඕනම ආතතියක් පාලනය කරගන්න පුළුවන්. සොයන් හික්මීමක්, සොයන් සංවරයක් ඇති කරගන්නට ඒක මහත්සේ උපකාරී වෙනවා. ඒ වාගේම කඳුළු පෙරාගෙන අඬන්න වෙන අවස්ථා, ඉක්කි බිඳ බිඳ කෑ ගහන්න වෙන අවස්ථා නුවණින් දැකලා පාලනය කරගන්නට පුළුවන් අවස්ථාවක් තමා තුළින් නිස්පාදනය කරගන්නට පුළුවන්. ඒ නිසා ඒ නුවණ ඇති කරගත්තොත් ඒක බොහොම වටිනා ධනයක් බවට, සම්පතක් බවට අපේ පින්වතුන්ටපත් වෙනවා. ඒ නිසා මම මේ කරුණ ටික හොඳට තෝරලා දෙනවා. දැන් බලන්න, පළමු ගාථාවෙන් දේශනා කරනවා
सब्बे संखारा अनिच्छा कियला सियलो संस्कार धर्मयो अनित्याय पिन्वतुने केनेक मिय गियाट पास्से बौद्धाय एवेनुवेन पंसुकूलयक् करनवा एतनदी सियलो स्वामीन वहन्सेला मे अनिच्छावत संखारा कियन गाताव सज्जायना करनवा एतन तियेन्ने संस्कार धर्मयो अनित्याय कियला मेघाताव तियेन्ने संस्कार धर्मयो अनित्याय कियला एतकोट दैन अपे पिन्वतुंट मं कियला देन्नां मे संस्कार धर्म कियन्ने मोनवद कियला इलंगट मे अनिच्च कियन वचने अनिच्च कियन वचने हदेन्ने पिन्वतुने न कियन निपात पदयात निच्च कियन पदयात देक समास वेला निच्च कियने के चयनु देक तालु जाई अर अपि भाषावेदि कियनो एहेम कियन्न होदने माध्य कियन कोट अपि कियन्ने निकं चयन्न कियला अन्न ए चयनु देक एकट एदेनवा नी कियन अकुरत एक्कला एदोट निच्च कियला पदे सकस वेनवा एहि अर्थय एन्ने तेरुम एन्ने नित्य स्थिर सदाकालिक कियला कियन्ने न कियन निपात पदये अर्थय एन्ने नह कियला कियन्ने तर न कियन निपात पदय निच्च कियन पदयट मुलिन यदुनाम अर न कियन अकुरे अलनयन्न अयिन वेनवा अयन्न इतुरु वेनवा ए अयन्नाय निच्च कियन एकाय एकतु उनाम अनिच्च कियला हेदेनवा अर्थय निरुक्ति एन्ने स्थिर नय कियला कियन्ने पिन्वतुनि एतम देने मे वचने विस्तर करनो मेन्न मेहेम अन इच्च अन कियन्ने अन विधियकट इच्च कियन्ने कैमत्त अन विधियकट कैमत्त कैमत्त अन विधियकट वेन निसा अनिच्च कियला गन्नवा ए वचने वेरदि भाषावक् हदेन्ने मुलिन व्याकरणे सकस वेन्ने पास्से पुंचि दरुवेक् इपदिला रिदेन कोट कै गहन्नवा अम्मे कियला ए लदरु पासल गिहिन इगनगन नेमेयि अम्मे मट बडगिनी कियन्ने पासल गिहिन इगनगन नेमेयि ए निसा भाषाव मुलिन हट गन्नवा पास्से वियरण वियतुन विसिन मे भाषाव वचन हेदिला तियेन हेति विद्यात्मकव बलनवा ए बलपु दे तमाय व्याकरणी कियला कियान्ने यम वचनयक अर्थ दक्वन कोट ए व्याकरणीट अनुव तमाय अर्थ दक्वन्नट ओने नेत्तं ए वचनेट हानियक वेनवा पिनतुनी इच्छा कियला वचनयक तियेनवा पालियेन ए वचने हदेन्ने ई कियना कुरात निकं अल्चयन्नत छंद कियन चायन्नत एकतु वेला एतकोट एन्ने इच्छा कियला एहि अर्थय एन्ने कैमत्त आसाव कियला कियन्ने दैन अपि कियन्ने स्वेच्छा कियला अन्न एतन एतकोट एतन इच्छा कियन्ने कैमत्त हैबै अतन एन्ने निच्च कियला निच्च कियन्ने स्थिर कियला कियन्ने एहेमनम् न निच्च कियन वचने तमाय अनिच्च कियला हैदेन्ने अनित्यय कियला कियन्ने स्थिर नै कियन्ने मेकापे बुदुरजानन वहन्से पिन्वतुनि इताम सियुम विस्तर करनो कोमद विस्तर करान्ने उप्पादो पञ्ञायति वयो पञ्ञायति ठितस्स अन्यतत्तं पञ्ञायति कियला ए कियन्ने मुकद्द इपदेनवा पेनवा नतिवेनवा पेनवा उप्पादो पञ्ञायति वयो पञ्ञायति इपदेनवा पेनवा नतिवेनवा पेनवा ईलंगट ए उपतत् मरणयत् अतरे उपतत् नतिवीमत् अतरे टितस्स अन्यतत्तं इतनत् विनस्व वियनवा मेक तेरुं गंड कियनो आनापान सति भावनाव करणकोट आश्वास प्रास्वास काय मेनेहि करंड कियनो इतनदि बहो दिनेक उपदेश देनवा हुस्म अतुलट यनकोट अतुलट यनवा कियला मेनेहि करंड कियला अपि इतनदि करन्ने मुकद्द एस देख पियागन वम अत उडिंग दकुन अत तबागन हुस्म अतुलट यनकोट अतुलु वेनवा कियला हितिन कियवनवा इतोट वचन कियवनवा हेबै भावनाव वेन्ने ने इतनदि बलंड कियन्ने एक नेमेय सो सतोव अस्स सति ओ सिहिय नास्वास करनो ए कियन्ने हुस्म रेल्ल यन्ने तमन्गे नासेन अतुलु वेन्न पटन गन्ने नासेन
එතකොට පින්වතුනි නාසයේ ආරම්භක ස්ථානයේ මෙහිම තියෙනවා මේ තියෙන තැනින් හුස්ම ඇතුළු වෙනවා මේ ඇතුළු වෙන එක දිහා බලාගෙන ඉන්නවා එකක් ඇතුළු වෙනවා දෙකක් ඇතුළු වෙනවා තුනක් ඇතුළු වෙනවා හතරක් පහක් හයක් හයවෙනි එකේදී ඇතුළු වෙලා ඉවරයි මේ හය දක්වාම බලන්න කියනවා ඒ කියන්නේ මම මේ ඉලක්කම් ගත්තේ නිකන් එතකොට මේ හුස්ම රැල්ල එක මොහොතක්වත් ගිලිහෙන්නේ නැහැ තමාගේ නාසයෙන් ඇතුළු වෙන සමස්ත හුස්ම රැල්ල එකේ සිට හය දක්වා බලන්න කියනවා හැබැයි එකක් හරි ගිලි වුණොත් එතන භාවනාව සිද්ධ වෙන්නේ නැහැ ඊළඟට හුස්ම රැල්ල හයෙන් නවතිනවා නවතින හැටි බලන්න කියනවා ඊළඟට පිට වෙන්න පටන් ගන්නවා පිට වෙන්න පටන් ගන්නෙත් තමන්ගේ නාසයෙන් පිට වෙනවා 1 2 3 4 5 6 හයෙන් නවතිනවා මේක ඉලක්කමක්වත් ගිලිහෙන්නේ නැහැ මගේ නාසයෙන් හුස්ම රැල්ල එළියට යනකොට ඒ එළියට යන සෑම මොහොතක්ම දකිනවා උප්පාදෝ පඤ්ඤායති කියන්නේ මේ හුස්ම රැල්ල ඇතුළු වෙන්න පටන් ගත්ත තැන වයෝ පඤ්ඤායති කියන්නේ හයෙන් ඉවර වෙන අවස්ථාවේ තිතස්ස අඤ්ඤතත්ත කියන්නේ මේකේ සිට 1යි 6යි 4 2 3 4 5 කියන ඒවත් වෙනස් වෙනවා මෙන්න මේ සියල්ල බලන්න කියනවා ඒවා බල බලා ඉන්නකොට මට වෙන જાති හිතන්න කාලයක් නැහැ හැබැයි අපි ඇතුළු වෙනවා පිට වෙනවා කියලා හිතින් කියවනකොට හිත ගොඩාක් රෞමි අපි එක්කල යනවා ඒක නිසා පින්වතුනි එතනත් පින්නුන් කරන්නේ අනිත්‍යතාවය හොඳයි දැන් මම අපේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නම් සබ්බේ සංඛාරා සියලු සංස්කාර කියන්නේ මොනවද කියලා මේ ලෝකේ තියෙන සියලු ධර්ම කොටස් දෙකකට කැඩෙනවා සංඛාර ධර්ම අසංකත ධර්ම කියලා අසංකත ධර්ම වලට ගැනෙන්නේ නිවන විතරයි නිවන හැර අනු සියලුම දේවල් සංස්කාර ධර්ම විදියට තමයි දේශනා කරන්නේ ඊට සියලු ධර්ම කියන්නේ මොනවද සජීවී අජීවී සියල්ල සජීවී කියන්නේ පණ තියෙන අජීවී කියන්නේ පණ නැති ඒ සියලුම ධර්මයන් හඳුන්වනවා සංඛාර කියලා සංඛාර කොච්චරක් තියෙනවද තුනක් තියෙනවා මොනවද ඒ තුන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර කියලා එතකොට සංඛාර තුනයි මොනවද ඒ තුන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි කියලා පුඤ්ඤාභි සංඛාර කියන්නේ මොනවද පින්වලට කුසල් වලට පුඤ්ඤාභි සංඛාර කියනවා අපුඤ්ඤාභි සංඛාර කියන්නේ මොනවද පව් වලට අකුසල් වලට අපුඤ්ඤාභි සංඛාර කියනවා ආනෙන්ජාභි සංඛාර කියන්නේ මොනවටද කාම ලෝකේ ඉපදිලා කාමාවචර හිත උදව් කරගෙන ධාන වඩලා රූපාවචර අරූපාවචර ධාන සිත් ලබා ගන්නවා එංග කාමාවචරයි හැබැයි සිතේ රූපාවචර අරූපාවචර ධාන තියෙනවා අන්න ඒ ධාන තියෙනවා පින්වතුනි ආනෙන්ජාභි සංඛාර කියලා මේ තුනටම උපතක් දෙනවා ඒ නිසා තමයි සංඛාර කියලා දේශනා කළේ ඊදඩ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර කියලා සංඛාර තුනක් තියෙනවා පුඤ්ඤාභි සංඛාර කියන්නේ මොනවද එතනදී බුදුහාමුදුරුව දේශනා කරනවා කාම ලෝක ජීවත් වෙන කෙනෙක් පින් සිද්ධ කරනවා හොඳ වැඩ කරනවා කුසල් කරනවා ඔය තුනම එකයි ඒවා කරන්නට මුල් වෙන්නේ සිත් එහෙම සිත් තියෙනවා අටක් ඒ සිත් අට හඳුන්වනවා කාමාවචර කුසල සිත් කියලා මයිකෝයි පින්නතුන්ට ඉක්මනින් කියාගෙන යන්නම් සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත දෙකයි දැන් ඔය පින්නතුන් හරි සතුටින් මේ පින කරනවනේ සංසාර දුකින් මිදෙන්න ඕනේ කියලා හිතාගෙන මේ පින කරනවනේ අන්න ඒක තමයි හඳුන්වන්නේ සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික කියලා ඊළඟට උපේක්ඛා සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සසංකාරික සිත කියලා දෙකක් වෙනවා දැන් හතරයි සෝමනස්ස සාගත කියන්නේ hina vevi satutu sitin aasaven karano upekkha sagata කියන්නේ bummagena ravagena puduma velawa wage karano
ඥාන සම්පයුක්ත කියලා කියන්නේ සංසාර දුකින් මිදෙන්නට ඕනේ නිවන් අවබෝධ කරගන්නට ඕනේ කියලා හිතාගෙන කරනවා. අසංකාරික කියලා කියන්නේ කවුරුවත් මෙහෙවලා නෙමෙයි එහෙම කරන්නේ. සසංකාරික කියන්නේ කවුරු හරි කිව්වට පස්සේ තමයි එහෙම කරන්නේ. එහෙම හතරක් තියෙනවා. ඊළඟ හතර පින්වතුනි සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත ඥාන විප්පයුත්ත සසංකාරික සිත 2යි 6යි. ඊළඟට උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික 7යි සසංකාරික 8යි. ඥාන විප්පයුත්ත කියලා කියන්නේ සංසාර දුක පිළිගන්නේ නැහැ. නිවන් දකින්න හැඟීමක් නැ කියන එක. ඔන්න ඔය සිත් අටෙන් තමයි පින්වතුනි මේ ලෝක ජීවත් වෙන ඕනම මිනිහෙක් ඕනම දෙවියෙක් හොඳ වැඩ කරන්නේ. අන්න ඒ සිත් අට හඳුන්වනවා පුඤ්ඤාභි සංකාර කියලා. ඊළඟට ඒ සිත් වලින් නිකං පින් කරන්න බෑ. ඒ සිතක් උපදිනකොට සිතුවිලිත් ඕනේ. ඒ සිතුවිලි පින්වතුනි තියනවා සබ්බ චිත්ත සාධාරණ හතක්. ප්‍රකීර්ණක කියලා හයක්. එතන 13යි. ඊළඟට පින් කරනකොට විතරක් කුසල් කරනකොට විතරක් උපදින හටගන්න සිතුවිලි තියෙනවා. දැන් ඔය පින්නතුන්ට තියෙන හිම සිතුවිලි. මට තියෙන හිම සිතුවිලි. අන්න ඒ සිතුවිලි හඳුන්වනවා සෝබන චෛතසික කියලා. සෝබන කියන්නේ ලස්සන, අලංකාර, පැහැපත්, සොඳුරු කියලා කියන්නේ. එහෙනම් අලංකාර චෛතසික, ලස්සන චෛතසික සිතුවිලි 19ක් තියෙනවා. මේ 19යි අර සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි කියන ටික පුඤ්ඤාභි සංකාර කියලා කියනවා. ඊළඟට පින්වත්නි කුසල කර්මයක් කළාම සිතක් මුල් කරගෙනනේ කරන්නේ. ඊළඟට යා විපාක දෙනකොට විපාක දෙන්නේ සිතක් මුල් කරගෙනමයි. එහෙම විපාක දෙන සිත් තියනවා 16ක්. අර සිත් අටෙන් එකක් මුල් කරගෙන පිනක් කළොත් එයා විපාක දෙනකොට විපාක දෙනවා ඉස්සරලා අ හේතුක කුසල විපාක සිත් අටක් කියලා එතන අටක් තියෙනවා. අ හේතුක කුසල විපාක සිත් අටක් කියලා අටක් වෙනවා. ඒකේ පළවෙනි එක්කෙනා තමයි උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. ඒ කියන්නේ යම් මොහතක රූපයක් දැකලා සිතක් පහළ වුණොත් ඒ සිත හඳුන්වනවා චක්කු විඥාන කියලා. ඊළඟට උපේක්ඛා සහගත සෝත විඥාන. කනට හඬක් ඇහිලා සිතක් පහළ වුණොත් ඒක හඳුන්වනවා සෝත විඥාන කියලා. ඊළඟට ජීවහා විඥාන දිව නිසා උපදින සිත. ඝාන විඥාන නාසය නිසා උපදින සිත. ඊළඟට සුඛ සහගත කාය විඥාන සතුටු වේදනාවක් එනකොට කය නිසා හැදෙන සිත. එතන පහක් තියෙනවා. ඊළඟට සම්පටිච්ඡන සිතයි සම්තිරණ දෙකකුයි එතන තුනක් එනවා. ඔන්න ඔය අට හඳුන්වනවා විපාක දෙන අ හේතුක කුසල විපාක සිත් කියලා. එතන අටයි. ඔය අටෙන් විපාක දෙනවා. මම ඔය පින්නතුන්ට විපාක දෙන හැටි කියලා දෙනවා. සිත් ඉපදිලා විපාක දෙන හැටි උදාහරණ වලින් කියලා දෙනවා. ඊළඟට පින්වත්වනි තව තියෙනවා සිත් අටක් සහේතුක කාමාවචර කුසල විපාක සිත් කියලා. ඒ අට අර ඥාන සම්පයුත්ත ඥාන විප්පයුත්ත කියපු අටම විපාක සිත් කියලා ගන්නවා. එතකොට අතන අටක් තියෙනවනේ. මෙතන අටක් තියෙනවනේ. අටයි අටයි 16යිනේ. ඔන්න ඔය 16ත් හඳුන්වනවා පුඤ්ඤාභි සංකාර කියලා. එතකොට පින්වතුනි කුසල් කරන සිත් 8යි චෛතසික ටිකයි විපාක දෙන සිත් 16යි ඔන්න ඔය සමස්තය තමයි පුඤ්ඤාභි සංකාර කියලා හඳුන්වන්නේ. එහෙනම් මේ ලෝකෙ මිනිහෙක් කියන්නේ දෙවියෙක් කියලා කියන්නේ ඔන්න ඔය ටිකේ ප්‍රතිඵලය. ඒ ටිකට තමයි පුඤ්ඤාභි සංකාර කියන්නේ. ඒතර පින් සිතක් මුල් කරගෙන කයින් ක්‍රියාවක් කළොත් ඒක හඳුන්වනවා පුඤ්ඤාභි කාය සංකාර කියලා. ඊළඟට පින් සිතක් මුල් කරගෙන කටින් පිනක් කළොත් ඒක හඳුන්වනවා පුඤ්ඤාභි වචී සංකාර කියලා. දැන් මා කරන්නේ එහෙම ක්‍රියාවක්. ඒක පුඤ්ඤාභි වචී සංකාරයක්. ඊළඟට පින් සිතක් මුල් කරගෙන
සිතින් පිනක් කළොත් ඒක හඳුන්වනවා පුඤ්ඤාභි චිත්ත සංඛාර කියලා. දර පුඤ්ඤාභි කියලා කියන්නේ පින්වලට කයින් සිතින් වචනෙන් කරන තුනක් තියෙනවා ඒ අනුව සංඛාර කැඩෙනවා. ඔන්න සබ්බේ සංඛාරා ඔය හොඳ පැත්ත. ඔය ධනාත්මක පැත්ත. ඔය යහපත් පැත්ත. අපි හිනා වෙන්නේ සතුටින් ඉන්නේ ආසාවෙන් ඉන්නේ ඕවා ලැබෙනකොට. ඊළඟට අපුඤ්ඤාභි සංඛාරය. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පින්වතුනි පව් වලට. ඒ පව් කියන්නේ මොනවද? පින්වතුනි පව් කරන්න මුල් වෙන සිත් අපේ බුදුහාමුදුරුව දේශනා කරනවා 12ක් තිබෙන බව. පව් කරන්න මුල් වෙන සිත් 12ක් තියෙනවා. පව් කියන්නේ අකුසල් කියන්නේ නරක වැඩ කියන්නේ සේරම එකයි. ඒවා කරනකොට මුල් වෙන සිත් 12 තමයි. ලෝභය මුල් කරගෙන හට ගන්න සිත් 8ක් තියෙනවා. ලෝභය මුල් කරගෙන හට ගන්න සිත් 8ක් තියෙනවා. ද්වේෂය මුල් කරගෙන හට ගන්න සිත් 2ක් තියෙනවා. මෝහය මුල් කරගෙන හට ගන්න සිත් 2ක් තියෙනවා. 8යි 2යි 10යි 10යි 2යි 12යි සියල්ලම 12ක්. අන්න ඒ ටික අපුඤ්ඤාභි සංඛාර කියලා කියනවා. ඊළඟට ඒ අකුසල් කරනකොට මුල් වෙන චෛතසික තියෙනවා. එහෙම චෛතසික අර 13ක් එක්කලා තව 14ක් එනවා. ඒ 14 හඳුන්වන්නේ අකුසල චෛතසික කියලා. අන්න ඒ 14යි අර සිත් 12යි. ඊළඟට පින්වතුනි අකුසලයක් කරන්න සිතක් මුල් වෙනවා වගේම විපාක දෙනකොටත් විපාක දෙන්නේ සිත් මුල් වෙලා. සිත් 12කින් කරන පව විපාක දෙනකොට විපාක දෙන්නේ සිත් 7කින්. ඒ 7 බුදුහාමුදුරුව හඳුන්වනවා අ හේතුක අකුසල විපාක සිත් කියලා. එතන 7ක් එනවා. ඒ 7ත් මං නම් විදිහට කියන්නම්. 1 උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. 2 උපේක්ඛා සහගත සෝත විඥාන සිත. 3 උපේක්ඛා සහගත ඝාන විඥාන සිත. 4 උපේක්ඛා සහගත ජීවා විඥාන සිත. 5 දුක්ඛ සහගත කාය විඥාන සිත. 6 උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත. 7 උපේක්ඛා සහගත සංතිරණ සිත කියලා. දැන් පින්වතුනි පව කරන්න මුල්ලුණු සිත් කීයද? 12යි. එකතු වුණු චෛතසික 14යි 13යි 27යි. ඊළඟට විපාක දෙන සිත් 7යි. ඔන්න ඔය සේරම හඳුන්වනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. නිරය 8. සතර අපායන් ත්‍රිසං ලෝකේ ප්‍රේත ලෝකය. ඔය සියල්ල ඔන්න ඔය ටිකේ ප්‍රතිඵලයක්. ඊළඟට අපි දුක් වෙන, කනගාටු වෙන, බය වෙන, පිළිකුල් ඇති කරගන්න, තරහ යන, කේන්ති ගන්න සෑම අත්දැකීමක්ම ආන් ඒ ටිකේ ප්‍රතිඵලයක්. එනං ඒවා ඍණාත්මකයි. ගමන් කරන්නේ පාතට. අපි අකමැති අයින් කරන්න හදනවා, ඈත් කරන්න හදනවා, දුරු කරන්න හදනවා, වෙන් කරන්න හදනවා. එහෙම ධර්මතා හඳුන්වන අපුඤ්ඤාභි සංඛාර කියලා. ආසාවෙන් ලං කරගන්න හදනවා, නිතර නිතර ප්‍රාර්ථනා කරනවා, මට මේක ලැබේවා, මං මේක ගන්නවා කියලා හිතනවා. ඒ පුඤ්ඤාභි සංඛාරය. ඔය කියන දෙකේ එකතුවට තමයි පින්වතුනි සංඛාර කියලා කියන්නේ. දැන් ඔකමන් තව විස්තර කරනවා. මම මේ මිනිහෙක් විදියට උත්පත්ති ලැබෙනවා. ඉපදින්නේ ලංකාවේ. උපදින්නේ රදාවඩුන්නේ. උපදින්නේ සිංහල කෙනෙක් විදියට. උපදින්නේ පිරිමි කෙනෙක් විදියට. මේ සියල්ල කවුද තීරණය කළේ? ගිය ආත්මේ මැරෙන වෙලාවේ මගේ සිතේ තිබුණා ඔය ආකාරයට රැස්සුණු පුඤ්ඤාභි සංඛාර ගොඩක්. ඒ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ගොඩෙන්, ඒ කියන්නේ විපාක දෙන සිත් ගොඩෙන් එක සිතක් මැරෙන වෙලාවේ චුතිසිතට ආවා. ඒ සිත ආවා විතරයි ලංකාවේ රදා වඩුන්නේ අර කියන අම්මගේ කුසේ පිළිසිඳ ගත්තා. ඔන්න අම්මා තීරණය කළා, ගම තීරණය කළා, රට තීරණය කළා, ජාතිය තීරණය කළා. ඊළඟට පිරිමිකමක් ලැබුණා. අන්න අර සිතෙන් පිරිමිකමක් තීරණය කළා. මාස 9 හමාරකට පස්සේ මෙලවට ආවා. හැබැයි කුසට ඇවිත්ලා සති 7ක් යනකොට මගේ ඇස හැදුනා.
මේ චක්කු විඥාණය හැදුන චක්කු පසාද රූපය ඒ හැදුනේ මොකක් නිසාද අර මැරෙන වෙලාවේ චුතිසිතට ආපු පින් පුණ්‍ය කර්මේ නිසා ඊළඟ සතියේදී කන හැදුන ඒ කියන්නේ 8 වෙනි සතියේදී 9 වෙනි සතියේදී නාසය හැදුන 10 වෙනි සතියේදී දිව හැදුන ඔය ටික යනකොට මාස 9 හැමාර ගිහිල්ලා මං අංග සම්පූර්ණ වුණා මොකක් නිසාද ගිය ආත්මේ කරපු අර පුංචි කුසලේ නිසා එහෙනම් මේ ඇස මේ කන මේ නාසය මේ දිව සහ මේ ශරීරය මේ සියල්ල ලැබෙන්නේ හෘදේ වස්තුව ලැබෙන්නේ ඊළඟට ජීවිතේ ලැබෙන්නේ කර්මජ රූපයක් විදියට එහෙනම් මේ සියල්ලම කර්මයක විපාකයක් ඊළඟට පින්වත්නි අනිකුත් රූප හැදිලා තියෙන්නේ ඒ විදියට කර්මයක විපාකයක් නිසා එහෙනම් මම කියන කෙනා රදාවඩුන්නේ ඥානවිමල කියලා නම දාපු කෙනා සිංහල කියන කෙනා බෞද්ධ කියන කෙනා ලාංකිකයා කියන කෙනා අපි විසින් හදාගත්තු සංඥා නාම නමුත් මේ ජීවිතයේ හැදෙන්නේ පෙර ජීවිතයක කරන ලද සමස්ත කර්ම අතරින් එක පිනක් චුතිසිතට ආපු නිසා ඒ හේතු ප්‍රත්‍ය තුලින් හටගත් සංඛාරයෙන් තමයි මේ ශාරීරිය මට ලැබෙන්නේ ඊළඟට මේක පවතින්නට චිත්තය ඕනේ ආහාර ඕනේ කර්මය ඕනේ ඍතු ඕනේ මේ දේවල් තුලින් තමයි මේක පවත්වාගෙන යන්නේ ඒකයි බුදුහාමුදුරුව දේශනා කළේ හේතු ප්‍රත්‍ය තුලින් හට ගන්න දේවල් කියලා ඊළඟට පින්වතුනි මේ ඇසට යම් රූපයක් වෙනුනොත් ඒක නිසා හිතේ සතුටක් හටගත්තොත් ඒක පුණ්‍ය පිනක් නිසා හටගත්ත සතුටක් ඒ බුදුහාමුදුරුව දේශනා කළානේ පිනක් කළොත් එයා විපාක දෙනවා එක විපාක දෙනවා උපේක්ඛාසහගත චක්ක විඥාන කියලා දැන් ලස්සන බුදු පිළිම වහන්සේ නමක් දකිනවා ඒක දැක්ක ගමන් මගේ හිතේ සතුටක් ඇති වෙනවා ඒ සතුට පින්වතුනි කුසල විපාකයක් එහෙමනම් ඒ මොහොතේ මට බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙනුනේ අතීතයේ මා විසින් කරන ලද කුසල කර්මයක විපාකයක් නිසා එහෙනම් මේ පිළිම වහන්සේ දැන් දැක්කට ඒ පිළිම වහන්සේ දැකීම නිසා උපදින සිත ආයෝජනය කරගෙන තියෙන්නේ ඈත අතීතයේ හෝ ඈත භවයේ එක්තරා දවසක අන්න ඒ සංඛාරයේ ප්‍රතිඵලයක් නිසා තමයි මේක දැක්කේ ඊළඟට ලස්සන පිරිමි කෙනෙක් කරයි ලස්සන ගෑනු කෙනෙක් කරයි දකිනවා ඒක නිසා සිතේ සතුටක් උපදිනවා ඒකත් කුසල විපාකයක්. ඒ ඉපදුනාට පස්සේ මම හිතනවා යා හොඳයි, ලස්සනයි, සොඳුරුයි. එයා මගේ කරගත්තොත් හොඳා කියලා. අන්න අලුතෙන් නිස්පාදනය කරගන්න අලුත් අකුසල කර්මයක්. දැන් මං දැනගත්තනම් මේ රූපෙ මට පේන්නේ මා විසින් පෙර කරන ලද කුසල කර්මයක විපාකයක් නිසා. මේ ලස්සන රූපෙ මට පෙනුනේ හිතේ සතුටක් හටගත්තේ පෙර කරන ලද කුසලයක කර විපාකයක් නිසා මේ රූපය අනිත්‍යයි මගේ ඇස අනිත්‍යයි මේ වෙලාවේ උපදින සිත අනිත්‍යයි කියලා දැනගත්තොත් මං අරය අල්ල ගන්න යන්නේ නැහැ අපි එහෙම කරන්නේ නැතුව එයා අල්ල ගන්නවා ඊට පස්සේ පස්සෙන් යනවා ඔයා මට කැමතිද කියලා අහනවා ගණන් උස්සනකොට ආයෙ පස්සෙන් යනවා අම්මගෙන් තාත්තගෙන් බණුන් අහනවා කොහොම හරි කරලා බාහුං සාහස්ස මාබිනිම් කියලා ඇඟිලි දෙක ගැට ගහලා එක්කලා එනවා එතන ඉඳන් රැකගන්න ලොකු අරගලයක් කරනවා ෆෝන් එක චෙක් කරනවා බිල් බලනවා කාටද හිනා වුනේ අහනවා එතන ඉඳන් අර සැහැල්ලුව නැති වෙලා යනවා ඒක නිසා පින්වතුනි පින විපාක දෙන වෙලාවේ හරියට දැක්කේ නැති නිසා තමයි ඒ අමාරුවයි අපි වැටුනේ ඊළඟට අපි පාරේ යනවා කුණු උණු බල්ලෙක් දකිනවා දැක්ක ගමන් හිතට අප්‍රියාවක් ඇති වෙනවා බුදුහාමුදුරුව දේශනා කරනවා අකුසල් විපාක දෙනකොට උපේක්ඛාසහගත චක්කු විඥාන සිත කියලා එක උපේක්ඛාසහගත චක්කු විඥාන කියලා ඒ මොහොතේ බල්ල මට පෙනුණා ඇස් දෙකෙන් දැක්කා දැක්ක නිසා හිතේ අප්‍රියාවක් හටගත්තා මේ හටගත් අප්‍රියාව අකුසල විපාකය එතකොට මේ අකුසල විපාකයට මං වෛර කළොත් ද්වේෂ කළොත් ඒක ඈත් කරන්න ක්‍රෝධයෙන් කටයුතු කළොත් ඒක අලුතෙන් මං සිද්ධ කරන අකුසල කර්මයක්
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චා මේ පේන බල්ලා අනිත්‍යයි ඒ නිසා ඉපදුණු මගේ ඇස අනිත්‍යයි ඒ නිසා හටගත්ත මේ පිළිකුල් සිත අනිත්‍යයි ඒ විදිහට දැක්කොත් මං බල්ලට ක්‍රෝධ කරන්නේ වෛර කරන්නේ නැහැ මං සිත තැන්පත් කරගන්නවා අන්න ඒකට තමයි සමාධිය කියලා කියන්නේ ඒ නිසා පින්වතුනි මේ ලෝකේ තියෙන ඇස් දෙකට පෙනෙන රූප කන් දෙකට ඇහෙන ශබ්ද නාසයට එන ගඳ සුවඳ දිවට එන රස ඇඟට ලැබෙන ස්පර්ශ ඔය ටිකට තමයි ලෝකේ කියන්නේ අපි තියාගෙන ඉඩම් ගෙවල් කාර් මෝටර් රථ ඊළඟට යතුරු පැදි පා පැදි ඊළඟට කුඹුරු මේ සීරම ඔය පහට අහු වෙනවා ඒ සියල්ල මං මගේ කරග ඒව නැතුව යනකොට දුක් වෙනවා මං පන්සල් යනවා පන්සල හදනවා බෝධි පූජා තියනවා දාන දෙනවා ඒත් කොමට සැනසීමක් කියලා අහනවා අර කාමක වස්තු අපි තදින් අල්ලගෙන ඒව මං හිතන විදියට නොඉන්නකොට මගේ හිතට දුකක් ඇති වෙනවා මං බෝධිය වටේ වතුර වක්කර වක්කර ප්‍රාර්ථනා කරන්නේ නිවන් ලැබෙන්න කියලාද නැහැ මගේ දරුවට ඉගෙන ගන්න ලැබේවා මගේ දීපල රැක ගන්න ලැබේවා කුඹුරේ අස්වැන්න වැඩි වේවා කාම සම්පත් ප්‍රාර්ථනා කරන්නේ හැබැයි වඳින්නේ බෝධියට ඒ දේවල් නොලැබෙනකොට මං හිතනවා මං පන්සල් ගෙන් බෝධි පූජා තිබ්බට කොමට සැනසීම කියලා එහෙම කලකිරෙන්න එපා පින්වතුනි මේ ලෝකේ පවතින සමස්තය සංඛාර කියනවා ඒක ස්වභාවය තමයි අනිත්‍යයි කියන එක මං ජීවත් වෙන්න බලපාන ප්‍රධාන සාධක හතරයි පටවියාපෝ තේජෝ වායෝ කියලා එතනින් වායුව අල්ල ගන්න ලේසි මම රකින්න උදව් වෙන වාතයට මං ආදරය කළොත් ඒක මං රකින්න උත්සාහ කළොත් ඔන්න මං ඔක්සිජන් ටික ගන්නවා මම ජීවත් වෙන්න ඔක්සිජන් වලින් නිසා දැන් මං ඒක රකින්න හදනවා ඒ කියන්නේ පිට කරන්නේ ප්‍රතිඵලය මැරෙනවා එහෙනම් ලෝකේ ජීවත් වෙන්න අනිත්‍යතාවයේ තියෙන්නට ඕනේ මේ පෘථුවිය භ්‍රමණයේ වෙනවා එක රවුමක් භ්‍රමණයේ වෙනකොට දවසක් ගිහින් රවුන් 365ක් යනකොට අවුරුද්දක් ගිහින් දන්නේමනේ අපේ දත් තෙල්ලෙනවා කෙස් ගස් සුදු වෙලා මේ පෘථුවිය කරකෙන වෙනසට අපි ගොඩක් වෙනස් වෙලා එනිසා මේක තේරුම් ගන්න පින්වතුනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ සංඛාරා අනිච්චා කියලා දේශනා කළේ ඔකයි කාලය කෙටි නිසා තමයි අපේ පින්නතුන්ට මං මෙහෙම දේශනා කළේ නැත්තම් මේක තව විස්තරාත්මකව හොඳට පැහැදිලි කරන්නට පුළුවන් නමුත් කාල වේලාව බොහොම ටිකයි ඊළඟට දුක්ඛ කියලා කිව්වනේ එතන පින්නතුනි සංස්කාර දුකයි කියන්නේ ඉපදීම වයසට යෑම ළඩවීම මරණය ප්‍රිය අයගෙන් වෙන්වීම අප්‍රිය අය හා එක්වීම කැමති දේ නොලැබීම ඊළඟට සංස්කාර දුකයි කියන මේ ඉපදෙන එක තිරිසං ලෝකේ പ്രേත ලෝකේ නිරේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ වෙන්නේ අර සංඛාර නිසා. එතකොට වෙනස් වෙන්නා වූ සංස්කාර අපි ස්ථිර වශයෙන් අල්ලගත්තු ගමන් ඒකට ලැබෙන ප්‍රතිඵලය තමයි උත්පත්තිය ලැබෙනවා. ඉපදුනාට පස්සේ ළඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මරුණට පස්සේ ආයෙත් උපදිනවා. ඉපදෙන වයසට යන ළඩ වෙන මැරෙන මැරිලා නැවත උපදින එකට සංසාරය කියලා කියනවා. පුනරපි ජනනං පුනරපි මරණං පුනරපි ජනනී ජඨරේසයනං ඉපිද මෙරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ කියලා සඳහන් කරන්නේ එකයි. ඒක දිගට දිගට යනවා. ඊළඟට සබ්බේ ධම්මා නත්තා කියන්නේ එතන නිවනත් එක්කලා ගන්න පින්වතුනේ. මෙන්න මේ වෙනස් වෙන්නා වූ සංස්කාර තුලින් හටගත් ශරීරය පංචස්කන්ධය මම කියලා හිතන එක මගේ කියලා හිතන එක සත්වයෙක් කියලා හිතන එක පුජ්‍යලයෙක් කියලා හිතන එකට තමයි ආත්ම සංඥාව කියන්නේ. දැන් ඇසට රූපයක් පේනවනේ. පෙනුණු ගමන් සිතක් පහළ වෙනවා. රූපේ බාහිර ලෝකෙනේ තියෙන්නේ. ඇස ඇඟේනේ තියෙන්නේ. එතකොට මේ දෙකටම පරිබාහිරව සිතක් පහළ වෙනවා. ඕක වුණාම මම මොකද කරන්නේ? මම කියනවා මට පේනවා. අන්න මට දාගත්තා. මම දකිනවා. අන්න මම දාගත්තා. උනේ සිතක් පහළ වෙන එක. නමුත් මම කරපු දේ මම බලනවා මට පේනවා මම දකිනවා කියලා ඒකට මම කියන එක දාගත්තා. ඕකට තමයි පින්නතුනි ආත්ම සංඥාව කියන්නේ.
ආංගේ ආත්ම සංඥාව නැති කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නේ මම කියලා දෙයක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. අනිත්‍ය වූ දුක් සහිත වූ අනාත්ම වූ ධර්මතා ටිකක් තමයි මේ ලෝකේ තියෙන්නේ කියලා දේශනා කළා. මේ බුදුරජාණන් වහන්සේගේ සැහැල්ලු මූණ ඔය පින්නතුන් දකින්නේ මම අල්ලගත්තු ಜಾති උන්වහන්සේ අතහැරපු නිසා. ඒ පාරේ යන්න අපට කියලා දුන්නා. අපි සැප සම්පත් කියලා ගොඩ නගාගත්තු ಜಾති ඊට ගොඩාක් ඉහලින් උන්වහන්සේට තිබුණා. ඒ සියල්ල පැත්තකට දාලා තමයි හිමිදුරු දෑසන මාලිගාවෙන් කාටත් හොරා යන්න ගියේ. චන්නට කාතා කරවාගෙන දොර ඇරලා එකදා උපන් කන්තක ආසු පිට නැගිලා ඒ ගිහිල්ලා අවුරුදු 6ක් දුක් විඳලා සොයාගත් තත්වයේ තමයි මේ දේශනා කළේ. ඉතින් පින්වතුනි මීට වඩා කාලේ ගන්නෙ නෑ. සෑම දිනම හොඳට බණ ඇහුවා. ඇසීමෙන් දැනුමක් ලබා ගත්ත පින් සිද්ධ කරගත්ත සිදු කරගත් උතුම් පින නිවන් අවබෝධයේ පිණසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ශ්‍රී තිස්සාරාම ශ්‍රී විමල ධර්ම මහපිරිවෙන් විහාරස්ථානයේ සිට අමරපුර මහා නිකාය අරියවංශ සද්දම්ම යුත්තික පාරසවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක දුරන්දර විහාරාධීශවර නම කියන්නට අවසරයි අතිපූජනීය ගොඩමුල්ලේ ඥානසිරි නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව දායකත්වයේ දරනවා මහනුවර දංගොල්ලේ ශාසනාභිමානී දේශමාන්‍ය අමරසිරි ජයසිංහ මහතා සහ විශ්‍රාමික පාඨශාලාචාරිණී කොයින්මණිකේ මහත්මිය ජයසිංහ මහත්මිය පුතුන්වන ඉංජිනේරු සේනක ජයසිංහ මහත්මා විශේෂඥ වෛද්‍ය ජානක ජයසිංහ මහත්මා විසාකා ජයසිංහ දියණිය ප්‍රියංකා ජයසිංහ දියණිය ඇතුළු පවුලේ පින්වතුන් එකතු වෙලා අරමුණු කර ගන්නවා ශ්‍රී ලංකාවේ මෙන්ම මුළු මහත් ලෝකයේම ජනතාව වෙත උතුම් ධර්මයේ ලබා දීම අරමුණු කර ගන්නවා. විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා මෙම විහාරස්ථානයේ නිර්මාතෘව වැඩ ඉඳලා මීට වසර 36කට පෙර ආතු අපවත්ති වදාළ අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ වයඹ මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රධාන ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී මිරිස්සල විමල බුද්ධි නායක මාහිමිපාණන් වහන්සේටත් ඒ වාගේම සිසිලියානා දහනායක මෞතුමියට ටීජී රංගනමණ මෙනිකේ මෞතුමියට එම්.ඒ. දහනායක මාමාට සියලුම මියගිය ඥාතීන්ට ඒ වාගේම බෞද්ධයා මාධ්‍ය ජාලී අපවත්ති වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් අපේ නායක ස්වාමීන් වහන්සේ අම්පිටිය ශ්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේත රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම අය මේ පින් අනුමෝදන් වෙත්වා සුගතිගාමී වෙත්වා නිවන් ලබත්වා යන සිතින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම මෙම ධර්ම දේශනාව සඳහා අනුශාසකත්වයේ ලබා දෙන මුලින් නම් සඳහන් කරන්නට යෙදුණු අතිපූජනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේටත් මේ ස්ථානයට වැඩම කොට ධර්ම දේශනාව ශ්‍රවණය කළ අපේ ශාසනයට ආලෝකයක් වෙන අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාටත් ඒ වාගේම මේ දායකත්වයේ දරන මහත්මා නෝනා මහත්මිය දරුවන් ඇතුළු පින්වතුන්ටත් සහභාගි වෙලා ධර්මයේ ශ්‍රවණය කරන සියලුම පින්වතුන්ටත් එයාගේ නිවෙස්වල ජීවත් වෙන සියලු ඥාතීන්ටත් දේශකයාණන් වහන්සේටත් නාලිකාවේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නුවර රූපවාහිනී අංශෙහි රාජකාරී කටයුතු කරන ඒ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම තාරක පුබුදු යාපා අකිල බුවනික ජයසිංහ යන දරුවන්ට
සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ලෝක ජීවත් වෙන බණාසන සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. මියගිය රණවිරුවන්ට පින් දෙන ගමන් ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අංශවලට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. රැස්කරගත් උතුම් පින දෙවියන්ට අනුමෝදන් කරනවා. අප සෑම දිනාටම මේ පින් හේතු වේවා. තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. කරදර කම්කටොළු බාධක දුරු වේවා. සනසීම සතුට උදා වේවා. අපට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලුම පින්වතුන්ට තෙරුවන් සරණ ලැබේවා.